කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකෙන් මොකක්ද වෙන්නේ? හරි, දැක එක ජාතිය මාකට්ස් තියෙනවනේ. ඒ වගේ මේ මාකට් එකෙන් මොකක්ද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ දන්නවා ඕනම බිස්නස් එකක් පටන් ගද්දි ඒකට ප්‍රාග්ධනයක් ඕනේ. දැන් එක එක ජාතිය බිස්නස් තියෙනවනේ. බිස්නස් කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් විදි. ඔයගොල්ලන්ට හිතනවත් මොනවාක් හරි හොඳ අයිඩියා එකක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න. ඒකට තියෙන විදි තමයි ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට බිස්නස් එකක් කරන්න පුළුවන්. මේක නීතිමය පැත්ත ගොඩක් අඩුයි. අපිට රෙජිස්ටර් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ වගේ එක එක ලිමිටේෂන්ස් තියෙනවා. ඊළඟට ගත්තොත් තව තියෙනවා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් කියලා. ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් ගත්තොත් ඒවා නීතිමය වශයෙන් ඒක පුද්ගල ව්‍යාපාරවලට වඩා හොඳ තත්ත්වයක තියෙනවා. හැබැයි එතනත් පොඩි පොඩි ලිමිටේෂන්ස් ටිකක් තියෙනවා. එතකොට මේ කොළඹ කොටස් හුවමාරුවේ තියෙන්නේ පබ්ලික් කම්පැනිස් කියන එක. එහෙම නැත්නම් අපි වලට කියනවා මේ සිංහල වචන මන් දන්නේ නැහැ. PLC කියලා සාමාන්‍ය කම්පැනි එකේ නමට පස්සෙන් එන්නේ මේ කම්පැනිස්. මොකද ඔයගොල්ලෝ දන්නවා ප්‍රයිවට් ලිමිටඩ් එක නම් PVT කියලා. මේවලනේ PLC කියලා. ඉතින් ඒ ජාතිය කම්පැනිස් වලට ප්‍රාග්ධනය හොයාගන්න තියෙන තැන තමයි කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක කියන්නේ. කියන්නේ දැන් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකකට ප්‍රාග්ධනය හොයාගන්න බෑ කොළඹ කොටස් වලට ඇවිල්ලා. කොළඹ කොටස් වෙළඳපොළට ඇවිල්ලා ප්‍රාග්ධනය හොයාගන්න පුළුවන් මේ පබ්ලික් ලිමිටඩ් පබ්ලික් කම්පැනිස් වලටයි PLC කියන ඒවාට. හරිද? ඉතින් ඒක තමයි පළවෙනිම දේ. එතකොට මේ ප්‍රාග්ධනය කියන එක මම කිව්වා වගේ හැම කම්පැනි එකකටම අවශ්‍ය වෙනවා. ඒගොල්ලන්ගේ බිස්නස් එක පටන් ගන්න බිස්නස් එක කරගෙන යන්න. එතකොට මේ ප්‍රාග්ධනය. එහෙම නැත්නම් කැපිටල් එක කියන්නේ දැන් අපි නිකන් සරලව කිව්වොත් බිස්නස් එකක් පටන් ගන්න අවශ්‍ය කරන දේවල් සපයා ගන්න අවශ්‍ය කරන මුදල්. දැන් අපි සරලව ගත්තොත් අපි කඩයක් දානවා කියන එක. අපි කඩයක් දානවා නම් අපිට මොනවද ඕනේ? අපිට ඕනේ කඩයක්. ඒ වගේම දැන් ওই කඩේ කියන දේ අපිට සල්ලි දීලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් රෙන්ට් එකට ගන්නත් පුළුවන්. හැබැයි රෙන්ට් එක ගෙවන්න හරි එහෙම නැත්නම් කඩේ සල්ලි වලට ගන්න හරි යම් කිසි මුදලක් අදාළ වෙනවා. ඉතින් ඒක ප්‍රාග්ධනයෙන් තමයි අපි සපය ගන්න. ඊට පස්සේ මේ කඩේ විතරක් ගත්තම අපි කඩේට බඩු ගන්නවා. කඩේට බඩු ගන්නත් යම් කිසි මුදලක් ඕනේ. මොකද කවුරුත් අපි නිකන් බඩු දෙන්නේ නැහැ නේ විකුණලා දෙන්න කියලා. එතකොට කඩේ බඩු ගන්නත් අපිට යම් කිසි මුදලක් අවශ්‍ය වෙනවා. ඒකත් මේ ප්‍රාග්ධනෙන් කොටසක් තමයි අපි ඒකට වියදම් කරන්න වෙන්නේ මුලින්ම මේක පටන් ගත්තී. ඉතින් ඔය වගේ එක එක දේවල් ඊළඟට අපිට සමහරලාට පබ්ලිසිටි එකක් දෙන්න, ඇඩ්වර්ටයිස් කරන්න, ඒ වගේ දේවල්. ඉතින් ওই හැම දෙයකටම අපිට අවශ්‍ය වෙනවා ප්‍රාග්ධනෙ. ඒක ඒ වගේම ඒ පොඩි කඩයක් ගැන ගත්තොත් ඒ වගේම ලොකෝ ෆැක්ටරි එකක් දානවා වගේ බිස්නස් එකක් ගත්තොත් ඉතින් ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේ ප්‍රාග්ධනය කියන එක ගොඩක් වෙලාවට අපි තනි පුද්ගල ව්‍යාපාරයක් දානවා නම් අපි මේ ඉතුරු කරගත්තු සල්ලි වලින් යන තමයි මේ ප්‍රාග්ධනය සපයගන්නේ. හැබැයි ඒක පොඩි ප්‍රාග්ධනය. කඩයක් දානවා වගේ කිව්වොත් අපි හිතමු සාමාන්‍යයෙන් 1 මිලියන් විතර වගේ ප්‍රාග්ධනයකින් පටන් ගන්න පුළුවන් දෙයක්. හැබැයි ඒ වගේ නෙමෙයි දැන්. හිතන්නේ ලොකු ෆැක්ටරි එකක් දාන බිස්නස් එකක් කියලා. ඒ ෆැක්ටරි එක හදන්න සාමාන්‍යයෙන් 100 මිලියන් විතර වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න. ඉතින් ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් එකක් කාගෙන්වත් තියෙන සේවිංස් වලින් කරන්න බෑනේ. ඉතින් සේවිංස් වලට පස්සේ ඊළඟට යන්න පුළුවන් තැන තමයි මේ බිස්නස් එක දාන කට්ටියගේ තියෙන යාළුවෝ, මෑදෑයෝ, ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන් සල්ලි. ඒක එක විදියක්. හැබැයි ඒකත් එච්චරම රිලයබල් නෑ මේ කාලේ වෙද්දී. මොකද මිනිස්සු ටිකක් බයයි මෑදෑයෝ නම් සල්ලි දෙන්න, යාළුවෝ නම් සල්ලි දෙන්න. ඉතින් ලොකු ප්‍රාග්ධනයක් මිලියන 100ක් වගේ ප්‍රාග්ධනයක් එතනින් හොයාගන්න තමයි. ඊට පස්සේ අපි ගත්තොත් අපිට තියෙන ඊළඟ ඔප්ෂන් එක තමයි බැංකු ණය කියන එක. ඉතින් බැංකු ණයක් ගන්න එකත් අමාරුයි. මොකද බැංකු ණයක් ගන්න අපි සිකියුරිටි එකක් දෙන්නවා. ඒතර ගොඩක් වෙලාවට මේ කම්පැනි එක දාන පටන් ගන්න කට්ටියගේ පුද්ගලික වත්කම් තමයි මේ සිකියුරිටි එකක් විදිහට තියන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඒ වගේ පුද්ගලික වත්කමුත් නැත්තම් එච්චර ලොකු ගාණකට දෙන්න පුළුවන්. එහෙනම් ආයෙ ප්‍රශ්නයක් වෙනවා මේ ප්‍රාග්ධනය හොයාගන්න. ඉතින් ඔය හැම විදිහෙම ණය වලින් ඉල්ල ගන්න සල්ලි වලින් ඉතුරු කිරීම වලින් අපිට යන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. හැබැයි අපේ තියෙන බිස්නස් අයිඩියා එකට අවශ්‍ය කරන කැපිටල් එක ඊටත් වඩා වැඩි නම් හරිද? අපිට ඊළඟට යන්න පුළුවන් ඔප්ෂන්ස් තියෙන්න ඕනේ. මොකද බිස්නස් එකක් කරන්න නැතු වෙන එක නෙමෙයි ඔප්ෂන් එක එතනින් එහාට කොහොමද බිස්නස් එක කරන්නේ කියලා බලන්න. ඉතින් ඒකයි ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට අපි දෙයක් පටන් ගන්නවා නම් අපිට හැකියාව තියෙනවා කොටස් කරුව විදිහට කට්ටියව ජොයින් කරගන්න. මේ කොටස් කරුව කියන්නේ මේ බිස්නස් එකට ඉන්වෙස්ට් කරන්න කැමති අය. ඉන්වෙස්ට් කරනවා කියන්නේ ඒගොල්ලෝ තමයි කැපිටල් එක සප්ලයි කරන්නේ. ඒතකොට දැන් මාර කිව්වා වගේ අපිට හොඳ අයිඩියා එකක් තියෙනවා නම් අපිට කොටස් කරුවන් ෂෙයාර් හෝල්ඩර්ස්ලා 10 දෙනෙක් විතර හොයාගන්න පුළුවන් නම්
එක්කෙනෙක්ට සාමාන්‍යයෙන් මිලියන 10ක් විතර ඉන්වෙස්ට් කරන්න පුළුවන්කමක් තියෙන කොටස්කරුවෝ හොයාගත්තොත් කොටස්කරුවෝ 10 දෙනෙක්ගෙන් මිලියන 100ක් හොයාගෙන ෆැක්ටරි එකක් දාන්න පුළුවන්. ඒ ඔප්ෂන් එක දෙන. එහෙම නැත්නම් කොටස්කරුවෝ 20ක් 30ක් හොයාගන්න එක කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි දැන් හිතන්න අපිට ඊටත් වඩා කැපිටල් එක ඕනේ කියලා. දැන් එතකොට ඔයාලට හිතනවා ඇති එහෙනම් හරි එහෙනම් අපි කොටස්කරුවෝ 100ක් විතර ගත්තා නම් මිලියන 100ක් කියන්නේ එක කොටස්කරුවෙක්ට මිලියනයි දාන්නේ. සාන මිලියනයක් කියන එක අද දවසේ ලොකු ගාණක් නෙමෙයි. හින්දා අපිට පුළුවන් වෙයි 100 දෙනෙක් හොයාගන්න මිලියනේ ගානේ දාන මිලියන 100ක් හදාගන්න. අන්න ඔතනදී තමයි ප්‍රශ්නේ වෙන්නේ. මොකද ලංකාවේ නීතිය අනුව ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකකට ඉන්න පුළුවන් උපරිම කොටස්කරුවෝ සංඛ්‍යාව 50යි. හරිද? එතකොට දැන් එක්කෝ ආට තියෙන්නේ මිලියන 2 ගානේ දාන්න පුළුවන් කොටස්කරුව 50ක් හොයාගන්න එක. මොකද ඔයාට 100ක් කොටස්කරුව 100ක් හොයාගන්න බෑ. මිලියන 1 මිලියන් ගානේ දාන්න. මොකද කොටස්කරුව 100ක් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකට ඉන්න බැරි නිසා. අන්න එතනදි තමයි ඊළඟ ඔප්ෂන් එක විදියට අපිට තියෙන්නේ මේ කොටස් වෙළඳපොළ. මේ කොටස් වෙළඳපොළට පබ්ලික් කම්පැනි එකක් වුණාම ඒකට ඉන්න පුළුවන් කොටස්කරුවන් සීමාවක් නැහැ. හරිද? ඉතින් එතකොට ඔයාලට පුළුවන් ගිහිල්ලා මහජනතාවට ඉන්වයිට් කරන්න ලංකාවේ ඉන්න ඇවිල්ලා ඔයාගේ කොටස් ගන්න කියලා. ඔයා කොටස් අරගෙන ඔයාට ඒ කැපිටල් එක සපයලා දෙන්න කියලා කියන්න පුළුවන්. ඉතින් ඔය දේ කරන්න තමයි මේ කොටස් වෙළඳපොළ තියෙන්නේ. හරිද? දැන් ඔයාලට තේරෙනවා ඇති ඒක. දැන් මීට වඩා මම මුලින්දලම ටිකක් කියාගෙන ආපු කතාවක් තමයි ගිය සතියේ සිකුරාදා කරේ. ඒ කතාව YouTube එකේ තියෙනවා. ඔයගොල්ලෝ ඒක පොඩ්ඩක් බලන්න. මීට වඩා ඔයගොල්ලන් තව ඉන්ෆර්මේෂන් හරි නැත්තම් දැනගන්න ඕනේ කියලා හිතනවා. එතකොට දැන් මම මේ ගත්තේ ප්‍රැක්ටිකල් එක්සැම්පල් එකක් කතා කරන්න. ඒ වගේ වෙච්ච දැන් මේ ජැට් කියනක ඔයගොල්ලෝ අහලා තියෙන්න ඕනේ කියලා මම හිතනවා. මේක මේ පේන්ට් පැත්ත පේන්ට් හදන කම්පැනි එකක් ලංකාවේ තියෙන. සාමාන්‍යයෙන් ඔය දැව වුඩ් ෆිනිෂින් පැත්තේ ගත්තොත් ගොඩක් ප්‍රසිද්ධ කම්පැනි එකක් කියලා කිව්වොත් මම හිතනවා වැරදි නෑ කියලා. ඉතින් එතකොට ඔය ජැට් කියන කම්පැනි එක මේ ළඟදී ඒක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට තිබුණේ. මේ දැන් සතියකට විතර කලින් තමයි මේ කොටස් වෙළඳපොළ ඇත්තටම කොටස් වෙළඳපොළට මේක ආවේ මාසයකට විතර කලින්. ඉතින් මේ ජැට් කියන එක දැන් ජැට් ප්‍රයිවට් ලිමිටඩ් කියන කෑල්ල අයින් කරලා PLC එකක් බවට පත් වෙන්න තමයි යන්නේ. මොකද ඒගොල්ලන්ට ඇයි දැන් ඇත්තටම මේගොල්ලෝ ඒ තත්ත්වෙට එන්න හදන්නේ ඇයි කියන දේ අපිට කියන කම්පැනි එකෙන් ඒගොල්ලෝ කොහොමද මේ කලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකට එන්නේ ඇයි එන්නේ කියන දේවල් ගැන කියන ඩොකියුමන්ට් එක. ඒකට අපි කියනවා ප්‍රොස්පෙක්ටස් එක කියලා. ඉතින් සාමාන්‍යයෙන් කම්පැනි එකක් මහජනතාවට පළවෙනි පාරට කොටස් නිකුත් කිරීම තමයි ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් කියලා හඳුන්වන්නේ. හරිද? මතක මෙතන ලියලා ඇති කොයි හරි. ඉතින් ඉනිෂියල් පබ්ලික් ඔෆරින් කියලා තමයි ඒක හඳුන්වන්නේ. පළවෙනි පාර කොටස් නිකුත් කිරීම. එතකන් ඒක තියෙන්නේ ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට. දැන් මේ ජැට් කියන එක මට මතක විදිහට 1996 විතර පටන් ගත්ත කම්පැනි එකක්. ඉතින් සෑහෙන කාලයක් ඒක ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් විදිහට ඔපරේට් වෙලා. දැන් ඒගොල්ලන්ට මොකක් හරි රික්වයර්මන්ට් එකක් උඩ අවශ්‍යතාවයක් තියෙනවා කැපිටල් එකක් හොයාගන්න. ඉතින් ඒ කැපිටල් එක හොයාගන්න ඒගොල්ලෝ තීරණය කරපු විදිය තමයි කලම්බස් ස්ටොක් මාකට් එකට එන එක. ඉතින් කලම්බස් ස්ටොක් මාකට් එකට එන එකෙන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන කැපිටල් එක හොයාගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ආරාධනා කරනවා ලංකාවේ ඉන්න හැමෝටම ඇවිල්ලා ඒ කම්පැනි එකේ කොටස් ගන්න. එහෙම නැත්නම් ඒ කොට ඒ කම්පැනි එකේ ෂෙයාර් හෝල්ඩර්ස්ලා වෙන්න කියලා. ඒකෙන් එහෙම ආරාධනා කරන එකෙන් වෙන්නේ ලංකාවේ ඉන්න මිනිසුන්ට කොටස් ගන්න පුළුවන් මේ කම්පැනි එකේ ෂෙයාර් හෝල්ඩර්ස්ලා වෙන්න පුළුවන්. ෂෙයාර් හෝල්ඩර්ස්ලා වෙලා ඒගොල්ලෝ කරන්නේ කම්පැනි එකේ අයිතිය ලබා ගන්න. ඉතින් කම්පැනි එකේ අයිතිය ලබා ගන්නවා අයිතිය ඒගොල්ලන්ට හම්බෙනවා වගේම යම් කිසි මුදලක් ඒගොල්ල කම්පැනියට දෙනවා. ඒ මුදල තමයි අපි කියන්නේ ආයෝජනය කරනවා කියලා. ඉතින් ඒ දෙන ප්‍රමාණයට සරිලන කොටස් ගන්න ඒ ෂෙයාර් හෝල්ඩර්ස්ලට හම්බ වෙනවා. ඉතින් ඕක තමයි සරලව වෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ ප්‍රොස්පෙක්ටස් එකේ කොහෙද මේ ইনফরমේෂන් තියෙන්නේ කියලා. දැන් මේ කම්පැනි මේ තියෙන්නේ 1993 96 නෙමෙයි 1993 තමයි මේගොල්ලෝ මේ ෆැමිලි ඕන් බිස්නස් එකක් විදියට මේක පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒ කාලේ ෆැමිලි ඕන් බිස්නස් එකක් විදියට පටන් ගද්දි මම අර කිව්වා වගේ කැපිටල් එක හොයාගන්න නැති නෑදෑයන්ගෙන් යාළුවන්ගෙන් ඒ වගේම බැංක් ලෝන්. ඉතින් ඔය හැම දෙයකම සම්මිශ්‍රණයක් විදියට
මේ කැපිටල් එක හොයාගන්න ඇති. අනිත් එක ඉතින් පොඩියට බිස්නස් එකක් පටන් ගන්න එක පාටම ලොකු කම්පැනි මේ ෆැක්ටරි එකක් දාගෙන පෙරන්න යන්නේ මුලින්ම නිකන් මම දැන් ඉතින් අපි හිතමු සේවක 10 15ක් ඉන්න කම්පැනික් විදියට පටන් ගන්නවා. ඉතින් ඔක්කොම අවුරුද්ද ගාන හැම ලාභෙත් එක තමයි මේ කම්පැනි එක ග්‍රෝ වේගෙන යන්නේ. දැන් මේ වෙද්දි මේක ඉතාම ලොකු කම්පැනි එකක්, ඉතාම ලොකු හොඳට වැඩ කරන කම්පැනි එකක් බවට පත් වෙලා තියෙනවා මේ අවුරුදු 20කටත් වැඩි කාලය ඇතුළත. ඉතින් එතනින් එහාට තවත් ඊළඟ දියුණුව කරා යන්න තමයි මේ කම්පැනි එක ප්ලෑන් කරන්නේ. ඉතින් ඒකට තමයි මොකක් හරි ඒගොල්ලෝ ප්ලෑන් කරන දෙයට අවශ්‍ය කැපිටල් එක හොයාගන්න තමයි මේගොල්ලෝ මේ ස්ටොක් මාකට් එකට එන්නේ. හරිද? ඉතින් ස්ටොක් මාකට් එක තියෙන්නේ මේ වගේ කම්පැනිස් ඊළඟ ලෙවල් එකට ගෙනියන්න උදව් කරන. මොකද ඒගොල්ලන්ට ඊළඟ ලෙවල් එකට යන්න බැරියයි කැපිටල් එක නැති නිසා. මම අර කිව්වා වගේ ෂෙයාර් හෝල්ඩර්ස්ලා 50කින් ලිමිට් වෙනවා. ඉතින් ඒ වගේ තැන්වලදී උදව් කරන්න තමයි ෂෙයාර් මාකට් එක තියෙන්නේ. දැන් ඕගොල්ලන් තේරෙනවා ඇති මේ ෂෙයාර් මාකට් එක කොච්චර ලංකාවේ ඉකොනොමියකට උදව් කරනවා කියලා. දැන් පොඩි කම්පැනිස් තිබුණාට වැඩක් නැහැ. ඒවා ලොකු වෙනවා. පුළුවන් තරම් ලොකු කම්පැනිස් වුණාම තමයි ලොකුවට අපිට පුළුවන් වෙන්නේ රට තුලට සල්ලි ගන්න. දැන් මේ ජැට් කියන එක ගත්තොත් ලංකාවේ මේකේ ප්‍රොඩක්ෂන් ෆැසිලිටීස් තිබුණාට මේකේ මාකට්ස් තියෙනවා. මම උඩ පෙන්වන්න පුළුවන් අය කියොත් දැන් බංග්ලාදේශ්, එහෙම නැත්නම් පකිස්තාන්, ඒ වගේ මේක ගොඩක් පැතිරිච්ච කම්පැනි එකක්. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන නෙට්වර්ක් එක. මේ තියෙන්නේ මොල්ඩිව්ස් වල, ඉන්දියා, බංග්ලාදේශ්, පකිස්තාන්, උගන්ඩා, කෙන්යා, ගානා, සිසෙස්, මාරිටිස්. ඉතින් ඔය හැම තැනම තියෙන ලොකු කම්පැනි එකක් ලංකාව ඇතුලේ ඔපරේට් වෙනවා. මේකෙන් මොකද වෙන්නේ? අනිත්වල මේගොල්ලෝ බිස්නස් කරද්දි ඩොලර්ස් එනවා ලංකාව ඇතුලට. ඉතින් මේ වගේ ලොකු බිස්නස් තියෙද්දි ලංකාවට ඩොලර්ස් ඇවිල්ලා ලංකාවේ තියෙන රිසර්ව්ස් වැඩි වෙද්දි තමයි අපේ ඉකොනොමි එක වැඩි වෙන්නේ. ඉතින් අර වගේ ෆැමිලි ඕන් බිස්නස් එකක් විදියට මේක මේ දිගටම කාලෙට තිබුණට වැඩක් නැහැ. මොකද ඒක ලංකා මාකට් එකට විතරක් නම් සර්විස් ඇන්ඩ් ගුඩ්ස් සපයන්නේ. ඉතින් ඒ දේ ඒ ලෙවල් එකට යන්න ස්ටොක් මාකට් එක දෙන සපෝට් එක හින්දා තමයි මේ කම්පැනිස් දියුණු වෙන්නේ. මේ කම්පැනිස් දියුණු වෙලා ලංකාවට එකතකින් හම්බ වෙනවා මොනවාද employment opportunities ලංකාවේ ඉන්න මිනිස්සුන්ට. ඉතින් ඒ වගේ ලංකාවේ economy එක දියුණු වෙන්න මේ වගේ ලොකු businesses හැදෙන්න ඕන. ලොකු businesses හැදෙන්න නම් ලොකු capital එකක් ඕන කරන, ලොකු capital එකක් ඕන කරන අවස්ථාවලදී ඒ capital එක supply කරන්න තමයි මේ ලංකාවේ share market එක තියෙන්නේ. ඉතින් අපිටත් පුළුවන් මේ share market එකේ invest කරන එකෙන් අර businesses වලට capital එක හොයාගන්න උදව් කරලා ඒවල අර growth partners ලා වෙන්න. ඉතින් ඕක තමයි අපිට හම්බ වෙන benefit එක වගේම companies වලට හම්බ වෙන benefit එක. හරි. දැන් ඊළඟට බැලුවොත් මේ jet holding මේ මේකේ තියෙනවා මේ ඔයාලට දැනගන්න පුළුවන් මොකටද මේක එන්නේ stock market එකට කියන එක. දැන් stock market එකේ මේ තියෙන විස්තර ගත්තොත් ඒකොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ ordinary voting shares කියන જાතියෙන් මිලියන 82යි ගණක් නිකුත් කරන්න. ඒ කියන්නේ දැන් හරි දැන් මම සරලව කිව්වොත් ෂෙයාර් එකක් කියන්නේ මොකක්ද, වෝටින් ෂෙයාර් එකක් කියන්නේ මොකක්ද කියලා මම දැන් මේ 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 ස්ටෝරි එකත් එක්ක ওই දේවල් කතා කරගෙන යනවා. ඉතින් සමහර වෙලාවට මේ දේවල් තව දුරටත් තේරෙයි අපි ඉස්සරහට යද්දි. ඒක නිසා ඔයගොල්ලෝ මේක නිකන් කතාවක් වගේ අහගෙන ඉන්න. හරි. එතකොට දැන් මේ ඕඩිනරි වෝටින් ෂෙයාර්ස් කියන්නේ මොනවද? ෂෙයාර්ස් කියන්නේ මොනවද කියලා මුලින්ම කතා කරමු. ෂෙයාර්ස් කියන්නේ කම්පැනි එක තියෙන අයිතිය අපි කොටස් වලට බෙදන එක. උදාහරණයක් විදියට අපි කම්පැනි එකක් ගත්තොත් ඒ කම්පැනි එක අපිට බෙදන්න එක යම් කිසි අයිතියක් තියෙනවා. ওই අයිතිය අපිට පුළුවන් මේ කොටස් ගානකට බෙදන්න. හිතන්නකො කොටස් මිලියනයකට බෙදුවා කියලා. එතකොට මේ කොටසක් හම්බ වෙන කෙනෙක්ට අර කම්පැනි එකේ අයිතියෙන් මිලියනයකින් එකක් හම්බ වෙනවා. දැන් ඔක සරලව තේරුම් ගන්න හිතන්නකො පර්චස් 100ක් තියෙන ඉඩමක් තියෙනවා කියලා. දැන් ওই පර්චස් 100 තියෙන ඉඩම ඔයාට අයිති. දැන් ඔයා මොකද කරන්නේ? ඔයා ওই පර්චස් 100ෙන් පර්චස් 30 30 30 40 වගේ කඩලා ඔයාගේ ළමයි 3 දෙනෙක්ට බෙදලා දෙනවා. එතකොට මොකද වෙන්නේ? මුළු ඉඩමෙම තියෙන අයිතිය කැඩිලා යනවා අර අපි දෙන අපේ ළමයිට. ඉතින් එතකොට මුළු ඉඩමෙම අයිතිය භාගයක් ඒ කියන්නේ 30 පර්චස් 30 අයිතියක් එක්කෙනෙක්ට යනවා, පර්චස් 30ක තව කෙනෙක්ට, පර්චස් 40ක තව එකෙක්ට. පර්චස් 40 තියාගත්ත කියලා දන්නවා. අන්න ඒ වගේ. එතකොට ඒ ඉඩමේ වටිනාකම බෙදිලා යනවා. ඒ වගේම දැන් ඒ ඉඩමේ අපි හිතන්නකො ලොකු මොකක් හරි බිල්ඩින් එකක් හදනවා කියලා. එතකොට ඒ බිල්ඩින් එක හදනවා නම් ඒ බිල්ඩින් එකේ අයිතියත් අර විදිහට සමානුපාතිකව අර
කට්ටියට අයිති වෙනවා. ඉතින් ඒ වගේ තමයි කම්පැනි එකක් ගත්තොත් කම්පැනි එකටත් අයිති දේවල් ගොඩක් ඇසට්ස් තියෙනවා. ෆැක්ටරිස් තියෙන්න පුළුවන්, ඉඩම් තියෙන්න පුළුවන්, බිල්ඩින්ග්ස් තියෙන්න පුළුවන්, යන්ත්‍ර වාහන, යන්ත්‍ර සූත්‍ර වාහන ඒ දේවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒවල වටිනාකම එකතු කරලා ගත්තොත් ඒක තමයි මුළු වටිනාකම කම්පැනි එක තියෙන. ඉතින් ඒ මුළු වටිනාකම අපිට පුළුවන් ෂෙයාර්ස් විදිහට බෙදලා කට්ටියට දෙන්න. එතකොට ඔයාට හම්බ වුණොත් මිලියන 100ක් තියෙන කම්පැනි එකෙන් එක ෂෙයා එකක් ඔයාට ඒ කම්පැනියේ තියෙන වටිනාකමේ 100ෙන් මිලියන 100ෙන් එකක් අයිතියක් ඔයාට හම්බ වෙනවා. අර ඒ වගේ රෆ් අයිඩියා එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් ඔයා එක ෂෙයා එකක් නෙමෙයි ගන්නෙ, ෂෙයාස් ගොඩක් ගන්නවා. ඉතින් ඒකට සමානුපාතික වෙන අයිතියක් ඔයාට ඒ කම්පැනියෙන් හම්බ වෙනවා. දැන් හිතන්නකෝ ඔයා මුළු කම්පැනියෙම 50ක ෂෙයාස් ගත්ත කියලා. ඒ කියන්නේ මුළු කම්පැනියෙම භාගයක අයිතියක් ඔයාට තියෙනවා. එතකොට ඇයි මේ ෂෙයාස් අපිට ෂෙයාස් හම්බෙන්න ඕනේ? ඇයි ෂෙයාස් හම්බ වෙන්න ඕනේ? එක දෙයක් තමයි. දැන් අපි ගත්තොත් බිස්නස් එක මොකක් හරි දෙයක අයිතිකාරයෝ තමයි ඒකේ ඉස්සරහට වෙන්න ඕනේ. මොනවද වෙන්න ඕනේ කියන දේවල් තීරණය කරයි. දැන් ඔයාගේ ඉඩමේ අයිති වාට තියෙන නිසානේ ඔයා තීරණය කරන්නේ එතන බිල්ඩින්ග්යක් හදනවා කියලා. දැන් අල්ලපු ගෙදරගෙන ඇවිල්ලා ඩිසයිඩ් කරන්නේ නැහැ නේ ඔයාගේ ඉඩමේ මොනවද වෙන්න ඕනේ කියලා. අන්න ඒ වගේ. දැන් එතකොට බිස්නස් එකේ අයිතිය තියෙන කට්ටිය තමයි ඩිසයිඩ් කරන්නේ මේ බිස්නස් එක කොහොමද වෙන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ අයිතිය තියෙන පිළිවෙලට උදාහරණයක් විදිහට වැඩියෙන් අයිතියක් තියෙන කෙනාට කියන්න පුළුවන් මෙන්න මේ දේ තමයි වෙන්න ඕනේ කියලා. එයා අපි අපි දැන් ගත්තොත් වැඩිම අයිතිය කියන්නේ 150 නෙමෙයි. ඒ අයිතිකාරයන්ගෙන් වැඩිම අයිතිය. ඉන්න ඔක්කොටම තියෙන ෂෙයාස් වලින් 30%ක් තියෙන කෙනාට වෙන්න පුළුවන් ලොකු අයිතියක් තියෙන්නේ. අර ලොකු අයිතියක් කියලා මම කියන්නේ වැඩිම ෂෙයාස් තියෙන. අනිත් කට්ටිය තියෙන 20%යි 100ට හිතන්නකෝ 30 කෙනෙක් ඉන්නවා, 20 එක්කෙනෙක් ඉන්නවා, 10 එක්කෙනෙක් ඉන්නවා. ඔය වගේ 10 කීයද 5 දෙනෙක් ඉන්නවා. ඔය වගේ තමයි ෂෙයාර් හෝල්ඩින් එක හැදිලා තියෙන්නේ. හරිද? එතකොට දැන් 30%ක් තියෙන කෙනාට කියන්න පුළුවන් මෙයාට මොකද 30%ක අයිතියක් තියෙනවනේ මෙන්න මේ විදිහට තමයි බිස්නස් එක වෙන්න ඕනේ කියලා. එතකොට අර 20 10 තියෙන අයිතිය තියෙන කට්ටිය ඉන්නවනේ ඒගොල්ලන්ටත් කියන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි බිස්නස් එක වෙන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ එකතු වෙලා ඔබ කතා කරලා ඒගොල්ලෝ කියන හරි දැන් එහෙනම් කවුරුත් මේකට එක එක්කෙනා එක එක ප්‍රොපෝසල් දෙන තියෙන්නේ. හරි එහෙනම් අපි මේකට ඡන්දේ දෙමු. එතකොට 30%ක් තියෙන කෙනාගේ එන එකට එයා ඡන්දෙ දෙනවා. හිතන්නකෝ අර 20 තියෙන කෙනෙකුයි 10 තියෙන කෙනෙකුත් ඒකට ඡන්දෙ දෙනවා. ඒතර වැඩි ඡන්දෙ ගත්තොත් මුළු අයිතියෙන් 60%ක් මොකක් හරි දෙයකට කැමති. ඉතින් ඒ දේ ඉම්ප්ලිමන්ට් කරනවා. ඉතින් ওই විදිහට තමයි මේකේ ඩිසිෂන් මේකින් පැත්ත වෙන්නේ. ඉතින් ওই වෝටින් ෂෙයාර්ස් කියන්නේ අන්න ඒ ෂෙයාර්ස් වල. මේ වෝටින් ෂෙයාර්ස් තියෙන කෙනෙක්ට පුළුවන් වෝට් කරන්න කම්පැනි එක කොහමද වෙන්නේ, කම්පැනි එක දේවල් වෙන්නේ කොහමද කියන එක. ඒ කියන්නේ කම්පැනි එකක් කොහමද වෙන්න ඕනි කියන ප්‍රොපෝසල් එක ඕන කෙනෙක්ට ගේන්න පුළුවන්. හැබැයි ඒක ක්‍රියාවට නංවනවද නැද්ද කියන එක තීරණය කරන්නේ වෝට්ස් උඩ. ඉතින් සාමාන්‍යයෙන් බහුතරය තමයි එතනදි ගන්නෙ. එහෙම නැත්නම් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ දේවල් අපි කම්පැනි එකක් පටන් ගද්දි එතන ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. දැන් අපේ ලංකාවේ කන්ස්ටිටියුෂන් එක වගේ එතන මෙමරම් ආටිකල් ඔෆ් ඇසෝෂියේෂන් කියලා එකක් තියෙනවා. ඒකට ඒකේ ලියලා තියෙනවා කොහොමද ඡන්දෙ පාවිච්චි කරන්නේ, ඡන්දෙ මෙන්න මේ දෙයට කොච්චරක් ඡන්දෙ ඕනද, ප්‍රපෝසල් එකක් පාස් වෙනනම් ඡන්දෙ කොච්චර ඕනද, ඔන්න ඔය දේවල්. ඉතින් ඒ විදිහට තමයි බේසිකලි වෙන්නේ. ඉතින් මේ ඕඩිනරි වෝටින් ෂෙයාර්ස් තියෙන කෙනෙක්ට පුළුවන් ඒ වගේ දායක වෙන්න. ඒ වගේම තව එකක් තියෙන පුළුවන් නොන් වෝටින් ෂෙයාර්ස් කියලා. වෝටින් ෂෙයාර්ස්, නොන් වෝටින් ෂෙයාර්ස්. නොන් වෝටින් ෂෙයාර්ස් තියෙන කට්ටියට මේ කම්පැනි වෙන දේවල් වලට දායක, ඒ කියන්නේ එහෙම ඡන්ද දීලා එහෙම කරන්න හැකියාවක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මුළු කම්පැනි වටිනාකමින් ෂෙයාස් නිකුත් කරාට පස්සේ ඒ තමන් ළඟ ෂෙයාස් තියෙන ගානට අර අයිතිය කියන දේ කම්පැනි එකේ තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට කම්පැනි එක මොනවද කරන්නේ, කොහොමද ඉස්සරහට බිස්නස් එක ෂේප් වෙන්න ඕනේ, අන්න ඒ දේවල් ගැන ඩිසිෂන් මේකින් ඔතොරිටි එකක් නැහැ. ඉතින් ඕක තමයි වෝටින් ෂෙයාර්ස්, නොන් වෝටින් ෂෙයාර්ස් කියන්නේ. ඕක මතක තියාගන්න ඉස්සරහට ඕන වෙන දේ. ඒ වගේම දැන් කොටසක් ගත්තම ඒගොල්ලෝ කොටසක මිලක් නියම කරනවා. මතක තියාගන්න මිල කියන දේ වටිනාකම කියන දේ දෙකක්. හරිද? දැන් අපි සල්ලි ගත්තොත් සල්ලි වල ගහලා තියෙන එකට තමයි කියන්නේ මිල කියලා. හැබැයි ඒක ඇත්තම වටිනාකම ගත්තොත් ඒක ඇත්තම වටිනාකම වෙනස් වෙන්න පුළුවන්. හරිද? මම අර කිව්ව උද්දමනයත් එක්ක ඇත්තම වටිනාකම වෙනස් වෙනවා කියන. හැබැයි මිලේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මුහුණතේ තියෙන වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ වගේ තමයි ෂෙයා එකක් ගත්තා. ෂෙයා එකක වටිනාකම කියන දේ වෙනස්. ෂෙයා එකක මිල කියන දේ තව දෙයක්. දැන් මෙයා කියලා දෙනවා ෂෙයා ඔෆර්
ප්‍රයිස් එකනේ ප්‍රයිස් කියන්නේ මිල. ෂෙයාරයක මිල රුපියල් 27 ගානේ මෙච්චර මිලියන 82ක වෝටින් ෂෙයාර්ස් නිකුත් කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ දෙක වැඩි කරපුවම එන ගාණ තමයි මෙතන මේ දාලා තියෙන්නේ. ඒක තමයි මුළු කැපිටල් එක. හරිද? මුළු කැපිටල් එක ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන මේ IPO එකෙන් රේස් කරන්නේ. එහෙම නැත්නම් ප්‍රයිවට් ලිමිටඩ් වෙලා තිබුණු කම්පැනි එක රෙජිස්ටර් කරනවා කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ පබ්ලික් කම්පැනි එකක් විදිහට. එහෙම කරද්දී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මෙච්චර කොටස් ගාණක් ලංකාවේ මහජනයාට නිකුත් කරන්න. ඒ නිකුත් කරන්නේ රුපියල් 27 ගානේ. ඒ රුපියල් 27 ගානේ මිලියන මෙච්චර ගාණක් වෙනස් ඉෂුව කරපුවම ඔයාලට මේක වැඩි කරලා බලන්න පුළුවන්. මුළු කැපිටල් එක විදිහට හම්බ වෙන්නේ මෙන්න මෙච්චර amount එකක් නේද? 2.2 බිලියන් තියෙනවා. ඉතින් ඒ 2.2 බිලියන් තමයි ඒගොල්ලන්ට හම්බ වෙන කැපිටල් එක. හරි නේද? දැන් ඕක තමයි මෙතනින් අපිට ගන්න තියෙන. තව ඉතින් ගොඩක් ඔය දේවල් තියෙනවා. මේවා ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ දැනගන්න. හරිද? ඒ කියන්නේ දැනට අවශ්‍ය නැහැ. ඉතින් ඊට වඩා තව මේ ડોකියුමන්ට් එකේ ගොඩක් විස්තර තියෙනවා. හැබැයි මට අවශ්‍ය වෙලා තිබෙන කොහොමද ඇත්තට ප්‍රැක්ටිකලි මේ දේවල් අදාළ වෙන්නේ කියන එක. එතකොට මට තව පෙන්වන්න ඕනේ එකම එක දෙයක් තියෙනවා. මේ සාමාන්‍යයෙන් නිකන් කම්පැනි එකකට හිතුණා කියලා ඇවිල්ලා කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ රෙජිස්ටර් වෙලා එහෙම කරන්න පුළුවන්. හැබැයි ඒ වුණාට අපි ආයෝජකයෙ විදිහට අපි දැනගන්න ඕනේ මේ කම්පැනි එක ඇයි මේ දේ කරන්නේ කියන එක. දැන් මොකක් හරි කම්පැනි එකකට කැපිටල් එකක් ඕනේ කියලා කැපිටල් එක අරගෙන ගිහින් නිකන් ළඟ තියාගෙන ඉන්නේ නැහැනේ කම්පැනි එකේ කට්ටියට. හරිද? එතකොට මේ දැන් මොකක් හරි ඒ කැපිටල් එක පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන්ට භාවිතා කරන්න. ඒ කියන්නේ මොකක් හරි දෙයකට. ඉතින් මේගොල්ලොත් ඒ වගේ මේ ප්‍රොජෙක්ට්ස් තුනක් කියලා තියෙනවා. මේ ප්‍රොජෙක්ට්ස් තුනට අදාළ කරන කැපිටල් එක හොයාගන්න තමයි මේක කරන්න කියන අයිඩියා එක තමයි මෙතනින් එන්නේ. තව කොහේ හරි මේක විස්තර මීට වඩා ඇති ඒගොල්ලෝ කොහොමද මේ කැපිටල් එක යූස් කරන්නේ කියලා. ඉතින් මට ඒ කැලේ ටක් ගලව ගන්න බැරි නිසා මම කියන්නේ සාමාන්‍ය මේ වගේ අපි කියන්න ඕනේ කම්පැනි එකේ මොන ප්‍රොජෙක්ට්ස් වලටද නැත්නම් මොන විදියටද මේ කැපිටල් එක පාවිච්චි කරන්නේ කියලා. එක එක දේවල් තියෙනවා. සමහර වෙලාවට කම්පැනි එකක් කියනවා අපේ තියෙන ප්‍රොඩක්ෂන් කැපැසිටි එක වැඩි කරන්න අපි තව ප්ලාන්ට් එකක් හදනවා. ඒ ප්ලාන්ට් එක හදන්න තමයි මේ කැපිටල් එක ඕනේ. එහෙම නැත්නම් තව අයට කියන්න පුළුවන් තව කම්පැනි එකට කියන්න පුළුවන් අපි ගොඩක් ණය තියෙනවා. ඒ ණය ටික ගෙවන්න තමයි අපි මේ කැපිටල් එක ගන්න කියලා. ඉතින් ඒ වගේ විවිධ අදහ විවිධ අරමුණු විවිධ ඔබ්ජෙක්ටිව්ස් වලට මේ කැපිටල් එක යූස් කරන්න ඒ කම්පැනිස් වලට අයිතිය තියෙනවා. ඉතින් ස්ටොක් මාකට් එකේ ලිස්ට් කරද්දී ඒගොල්ලෝ කියන මෙන්න මේ දේ තමයි අපි කරන්න හදන්නේ මෙන්න මේ කැපිටල් එකෙන් කියලා. පස්සේ ඒගොල්ලන්ට ඒක වෙනස් කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මුලින් ඒද්දි ඒ දේවල් ටික කියන්න ඕනේ. ඒ වගේම ඉතින් මේ කම්පැනි එකක් මේ විදිහට ෂෙයාර් හෝල්ඩර්ස්ලා පබ්ලික් එකෙන් අරගෙන ෂෙයාර්ස් නිකුත් කරලා කම්පැනි එකේ අයිතිය තව කාට හරි දෙද්දී අර මුලින්ම ජොයින් වෙලා හිටපු අයත් ඒක යම් කිසි අයිතියක් තියාගන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ කෙලින්ම බිස්නස් එකෙන් අයින් වෙලා යනවනේ. ඉතින් ඒක නිසා වැඩි අයිතියක් 150කට වඩා වැඩි අයිතියක් ගොඩක් වෙලාවට ඒ කට්ටිය තියාගෙන තමයි මේක පබ්ලික් එකට දෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලෝ අයාලට ආරාධනා කරත් පබ්ලික් එකට ෂෙයාර්ස් ගන්න කැපිටල් එක දෙන්න මේක ෂෙයාර් හෝල්ඩර්ස්ලා වෙන්න කියලා ඩිසිෂන් මේකින් පාර්ට් එකේ ලොකු රෝල් එකක් ප්ලේ කරනවා අර ඉස්සෙල්ල හිටපු කට්ටිය. ඉතින් ওই විදිහට තමයි සාමාන්‍යයෙන් බිස්නසස් වෙන්නේ. හරිද? එතකොට මම දැන් කිව්වා ඇයි කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කම්පැනිස් ලිස්ට් වෙන්නේ, කම්පැනිස් කොහොමද ඒවා යූස් කරන්නේ කියන දේ ගැන. දැන් ඔය අපි දැක්කේ බිස්නස් එක පැත්තෙන්නේ. දැන් ඊළඟට අපිට බලන්න තියෙන්නේ කොහොමද අපි ආයෝජකය විදිහට අපේ පැත්තෙන් අපිට මේක අදාළ වෙන්නේ කියන දේ. එතකොට ආයෝජකය විදිහට මම අර කිව්වා වගේ අපිට ගිහිල්ලා ලොකු කම්පැනි එකක් ආරම්භ කරන්න බෑ. හරිද? ඒකට ඒ කියන්නේ දැනුම තියෙන්න ඕනේ. ඒක ලොකු ප්‍රොසෙස් එකක්. ඉතින් ඒකට අවශ්‍ය කරන ගොඩක් කාලේ ඉතින් ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් එතකොට අපේ සල්ලි ගිහිල්ලා අපි ඒ වගේ බිස්නස් එකක් පටන් අරගෙන ඒ සල්ලි වැඩි දියුණු කරන එක අමාරු වැඩක්. ඉතින් අපිට ආයෝජනය කරන්නත් ඕනේ. එතකොට එහෙනම් ඊළඟට තියෙන ඔප්ෂන් එක තමයි අපි ෂෙයාර් හෝල්ඩර්ස්ලා විදිහට ඒ කම්පැනි එක අයිතිය ගන්න එක. මොකද අපි ළඟ ගොඩක් සල්ලි තියෙනවා නම් අපි ඒ සල්ලි ඒ විදිහට ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපිට තියෙන වැදගත්කම මේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක හරහා.
කම්පනිස්වල තියෙන වැදගත්කම මුලින් කතා කරලා අපිට තියෙන වැදගත්කම තමයි අපිට පුළුවන් කම්පනිස්වල ආයෝජනය කරන්න. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලෝ අහන්න පුළුවන්, හරි දැන් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක වුණත් අපිට පුළුවන් මේ ෂෙයාර්ස් ගන්න. ප්‍රශ්නයක් නැහැ නේ, මම අර කියන්නේ ෂෙයාර් හෝල්ඩර්ස්ලා 50ක් වෙනකන් ඒකට ෂෙයාර් හෝල්ඩර්ස්ලා ගන්න. දැන් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් ගත්තොත් සමහරවිට ඕගොල්ලෝ දන්නේ නැති ඒවා කරන යාළුවෝ ඉන්නවා. ඒගොල්ලෝ සමහරවිට ඔයාලට ඉන්වයිට් කරන්න පුළුවන් ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් විදිහට ජොයින් වෙන්න, මෙන්න මෙච්චර ගාන බිස්නස් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා. දැන් එහෙම තියෙද්දි ඇයි අපි තව මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඉන්වෙස්ට් කරන්න? ඉතින් ඒ වගේ ඔප්ෂන් එකක් තියෙනවා නම් ඒක අපිට ඇතිනේ ආයෝජකී විදිහට කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. හැබැයි අපි ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනිස් වල ඉන්වෙස්ට් කරනවට වඩා කලම්බ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඉන්වෙස්ට් කරද්දී ගොඩක් වාසි තියෙනවා. දැන් උදාහරණයක් විදිහට තමයි ඔයා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකේ ඉන්වෙස්ට් කරොත් හිතන්නකෝ ආයෙ සල්ලි හදිසියක් වෙලා ඔයාට දැන් මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා. එතකොට ඔයා කාට දේශය විකුණන්නේ? ඉන්න එක්සිස්ටිං ෂෙයාර් හෝල්ඩර්ස්ලා කැමති වෙන්න ඕනේ ඒක ගන්න. දැන් එහෙම නෙමෙයි, කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ෂෙයාර්ස් ගත්තොත් ඔයාලට ඕන වෙලාවක ඒක කාට හරි විකුණන්න පුළුවන්. මොකද ෂෙයාර් මාකට් එකේ ෂෙයාර්ස් ගණදෙනු වෙනවා දවසක. හරිද? ඉතින් එතකොට ගත්තොත් අපි තියෙන එක එක වාසියක්. හරිද? ඊට අමතරව ලීගල් පැත්තෙන් ගත්තා වුණත් ලොකු ස්ටෙබිලිටි එකක් තියෙනවා. සමහර වෙලාවට ලීගල් ප්‍රශ්න අතින් ගත්තොත් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන එක සේෆ් කම්පැනි එක ඉන්වෙස්ට් කරනවට වඩා. දැන් ආයි රිටර්න් එක රිස්ක් ඇන් රිටර්න් කෑල්ල එනවා. ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එක ඉන්වෙස්ට් කරන එකේ ලොකු රිටර්න් එකක් තියෙනවා, හැබැයි ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒකට සාපේක්ෂව කොලඹෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ කම්පැනි එක ඉන්වෙස්ට් කරන එකේ රිටර්න් එක ටිකක් අඩුයි, හැබැයි ඒ වගේම රිස්ක් එකත් ටිකක් අඩුයි. හරි නේද? ඔය ටික තමයි අපේ පැත්තෙන් ඇත්තටම වැදගත් වෙන්නේ ඉන්වෙස්ට් කෙනෙක් විදිහට. හරිද? එතකොට දැන් මම ඔයගොල්ලන්ට කිව්වා කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ දිනපතා මේ ෂෙයාර්ස් ට්‍රේඩ් වෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ. දැන් අපි මම කිව්වනේ දැන් මේ ජැට් එකම උදාහරණයකට ගත්තොත් ඒගොල්ලෝ එයාලගේ ෂෙයාර්ස් විකුණනවා. ඒගොල්ලෝ පළවෙනි දවසේ ඒගොල්ලන්ගේ ෂෙයාර්ස් ටික දෙනවා ෂෙයාර් හෝල්ඩර්ස්. එතනින් එහාට කම්පැනි එකට අදාළත්වයක් නැහැ ඒ ෂෙයාර්ස් ගැන. ඒ කියන්නේ ඒගොල්ලෝ පොරි වෙන්නේ නැහැ ඒ ෂෙයාර්ස් ගැන. අපේ අතේ තියෙන ෂෙයාර්ස් අපිට පුළුවන් ගණදෙනු කරුවෙක් හොයාගෙන දෙන්න. දෙද්දි දෙන්නේ යම්කිසි ගාණකට. දැන් අපිට මම පෙන්වන්නේ රුපියල් 27කට හම්බෙන්නේ කියලා. එතකොට ඔයාලට පුළුවන් කාට හරි කෙනෙක් කියන්නේ මේ මල්ලඟ ජැට් එකේ ෂෙයාර්ස් ලක්ෂයක් තියෙනවා, ඔයා කැමතිද ගන්න? එතකොට අහනවා කීයද ගන්න? රුපියල් 30කට දෙන්න. එතකොට ඒ රුපියල් 30කට කැමති නම් එයා ඒ ෂෙයාර්ස් ටික ගන්න. ඉතින් කවුරුත්ම රුපියල් 30කට ගන්න කැමති නැත්නම් ඉතින් ඊළඟට එයා ගිහින් කාගෙන් හරි අහන්න පුළුවන් මේ 29.50කට දෙන්නම් කැමතිද කියලා. එතකොට අර ගොල්ලෝ ගන්න පුළුවන්. ඉතින් ගන්න කෙනා තව මාස හිතන්නක අවුරුද්දක් විතර තියන් ඉඳලා ඒ වගේම ගන්න කැමති බය කෙනෙක් හම්බුනාම එයාට විකුණනවා. ඉතින් ওই මාකට් එකේ වෙන්නේ ඒ වගේ විකුණන්න කැමති බයර්ස්ලයි ඒවා ගන්න කැමති සෙලර්ස්ලයි එකතු කරන එක තමයි කොලඹෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ අනිත් වැඩේ ඉන්වෙස්ටර්ස්ලගේ පැත්තෙන් ගත්තා. එතකොට ඒ අවස්ථාවේදී කොටස් තියෙන කට්ටිය තමයි ඒ කම්පැනි එකේ කොටස් කරුවන් විදිහට හඳුන්වන්නේ. එතකොට කාගේ හරි අතේ කොටස් තියෙන ගන්නට අදාළ සමානුපාතික අයිතියක් අර කම්පැනියෙන් කොලඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඉන්වෙස්ට් කරද්දී ආයෝජක විදිහට අපිට තියෙනවා බෙනිෆිට්ස් දෙකක්. හරිද? පළවෙනි දේ තමයි දැන් මම හැමදෙසෙම කැමති මොකක් හරි එක්සැම්පල් එකක් ගන්න. මම මේක ගන්න මේ ෆික්ස් ඩිපොසිට් කියන එක. දැන් ෆික්ස් ඩිපොසිට් වල මොකද වෙන්නේ? අපි ඒවලත් ආයෝජනයනේ කරන්නේ. දැන් මම හිතනවා මේ අඳිනේ වලට පේනවා ඇති කියලා. දැන් අපි හිතමු මෙන්න මේක අපේ ටයිම් ලයින් එක. හරිද? මෙන්න මේ දවසේ ඔයා ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එකක් දානවා බැංකුවේ. ඊට පස්සේ අවුරුද්දක කාලයක් ගිහම ඕගොල්ලෝ මොකද කරන්නේ? ඕගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එක එය සල්ලි බවට කන්වර්ට් කරගන්න. ඒ කියන්නේ බැංකුවට ගිහිල්ලා ඒක විත්ඩ්‍රෝ කරගන්න. එතකොට මොකද වෙන්නේ? ඕගොල්ලෝ හිතන්නකො මේ x කියලා ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරනවා, එහෙම නැත්නම් බැංකුවේ දානවා කියලා. මේ කාලෙ වෙද්දි බැංකුවෙන් ඔයාලට මේ x කියන මුදල ආපහු දෙනවා. හරිද? ඒකම මේ x වලට අදාළ ඉන්ට්‍රස්ට් එකක්. i කියලා හිතන්නකො. i කියන එක ඕගොල්ලන්ට දෙනවා. එතකොට ඔයාලා ගිහින් බැංකුවේ දැම්මේ x කියන ප්‍රමාණය. හැබැයි දැන් ඕගොල්ලන්ට මේ x ධන i කියන එක, එහෙම නැත්නම් x එකතු කිරීම i කියන ප්‍රමාණයක මුදල බැංකුවෙන් ලබා දෙන. එතකොට මේ i තමයි මේ කාලය ඇතුළතල ඕගොල්ලෝ ලබා ගන්න රිටර්න් එක. හරිනේ. ඒ වගේම තමයි ස්ටොක් මාකට් එකේ. අපි ගිහිල්ලා ස්ටොක් මාකට් එකේ යම් කිසි ෂෙයාර් එකක් ගන්නවා.
ඊට පස්සේ යම් කිසි කාල පරිච්ඡේදයක් මේක තියා ගන්නවා. ඊට පස්සේ අපි ඒක විකුණනවා. හරිද? අපි ඒක විකුණන්නේ ඒ ගත්ත ගානට යම් කිසි ගාණක් එකතු කරලා. එහෙම නැත්නම් අපි අතර පාඩුවේනේ. එතකොට අපිට අවසානයේදී ඒ අපේ ෂෙයාර්ස් ටික වෙන කෙනෙක් ගත්තම අපිට හම්බ වෙන අර මුදල, ඒ කියන්නේ x කියන එකයි ඒකට අපි එකතු කරලා i කියලා ගත්තා. එතකොට මේ මුදල අපිට හම්බ වෙනවා. එතකොට ආයෙ ඔයාලට තේරෙනවා ඇති මේ කාලපරාසය තුල මේ ෂෙයාර්ස් වල සල්ලි ඉර කරලා තිබ්බට ඔයාලට i කියලා රිටර්න් එකක් එතනින් හම්බ වෙනවා. හරිද? ඔන්න ඕක තමයි අපිට හම්බ වෙන රිටර්න් එක. හැබැයි බැංක් එකේ දාන ෆික්ස් ඩිපොසිට් එක වගේ මේ i කියන රිටර්න් එක අපිට හම්බ වෙයිද නැද්ද කියන එක අපිට ගැරන්ටි එකක් නැහැ. බැංකුවේ නම් අනිවාර්යෙන් හම්බ වෙනවා. ඔන්න ඔබ තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මම රිස්ක් එක කිව්වේ ඔන්න ඔබ තමයි රිස්ක් එක. මේ i කිය දැන් අපි අපි අපිට රිටර්න් එකක් හම්බ වෙන්නේ නැති වෙන්න හේතුව තමයි හිතන්නකෝ අපි කම්පැනි එකක කොටස් ගන්නවා යම් කිසි මිලකට. කාලයක් තිස්සේ මේ කොටස් වල මිල අඩු වෙනවා. දැන් අවුරුද්දකට පස්සේ මේ කොටස් මිල අඩු වෙලා. එතකොට ඔයාලට විකුණන්න බෑනේ මේ x කියන ගානට. ඔයාලට විකුණන්න පුළුවන් වෙන ගානකට හිතන්නකෝ ඒක y කියලා. මේ y කියන එක x කියන එකට වඩා අඩුයි. අර මං කිව්ව වගේ ඔයා ගිහිල්ලා මොගෙන් අහනවා මේ ෂෙයාර්ස් ටිකක් තියනවා ගන්නවා මෙච්චර ගානකට ගන්නවාද කියලා. එයාලා කැමති නැහැ. හරියන්නේ ඉඩමක් ගත්තා වගේ. අපි ඉඩමක් ගත්තා ඊළඟට අවුරුදු 5කින් විතර ගිහිල්ලා කාට හරි කියනවා මේක ගන්න මෙන්න මේ ගන්න. ඉතින් කවුරුත් කැමති නැහැ. මොකද මේ පැත්ත ෆ්ලඩ් වලින් යට වෙනවා. ගම් වතුරෙන් යට වෙනවා. ඉතින් ගම් වතුරෙන් යට වෙන පැත්තකින් ඉඩම් ගන්න කවුරුත් කැමති නැහැනේ. ඒක නිසා ඒක මිල අඩුයි. ඉල්ලන්නේ අඩු ගානකට. දැන් මොකද කරන්නේ? ඔයා අවුරුදු 5කට කලින් පර්චේස් එකක් ලක්ෂයට ගත්තට දැන් ඉල්ලන්නේ 80,000. ඉතින් ඔයාට ඇත්තට මෙතන රිටර්න් එකක් නැහැ. හරිද? ඒ වගේම ඔයාට තේරෙන්න ඇති අවුරුදු 5කට කලින් ලක්ෂයකට ගත්ත පර්චේස් එකක් ලක්ෂයකට විකුණුවා කියලත් ඔයාට තියෙන්නේ අර මේ සල්ලි අඩු වෙලා තියෙන. මොකද මනි වැලියු එක අඩු වෙලා තියෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් රිස්ක් එක කියන්නේ තේ. දැන් ඔයාලට තියෙන ඇති බැංක් ඩිපොසිට් එකක් දැම්ම නම් අනිවාර්යයෙන්ම ගැරන්ටි එකක් හම්බෙනවා මේක ඉන්ට්‍රස්ට් එක හම්බෙනවා කියලා. හැබැයි මේ වගේ ඉන්වෙස්ට්මන්ට් වල ගැරන්ටි එකක් නැහැ. ඒක තමයි තියෙන ලොකුම ඉෂුව එක, ලොකුම රිස්ක් එක. හැබැයි ඉතින් හොඳ කම්පැනි එකක් නම් ඒගොල්ලෝ ප්‍රොෆිට් කරලා බිස්නස් එක හොඳට කරගෙන ගිහිල්ලා තියෙන නිසා අවුරුදු මේ මගේ කාල පරාසයක් තුළ ඒ කම්පැනිස් වල මිල කියන දේ වැඩි වෙලා තියෙනවා. අනේ ගොඩක් වෙලාවට. එතකොට ඉතින් ඕගොල්ලන්ට පුළුවන් 100කට ගත්තාන් ඒක 150කට විකුණන්න. අර 50 තමයි ඔයාට හම්බුනේ ගේන එක. හරිද? ඒක පැහැදිලිනේ. මම දැන් ගොඩක් ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. එතකොට දැන් මේ i කියන එක අපි හිතන්නකෝ මේක ගේන එකක් කියලා. මේ විදිහට නෙමෙයි. එතන තියෙන්නේ ඒ කියන්නේ y කියන එක x කියන එකට වඩා විශාලයි. ඔයා ගන්න රුපියල් 100කට ඔයා 150කට විකුණනවා. අපි ඒකට කියනවා ගේන් එකක් කියලා. බැරිලකට අපි ගන්න 100ට එහෙම නැත්නම් විකුණන්නේ 50ට නම් එතන ලොස් එකක් වෙලා තියෙනවා. එතකොට ඕකට අපි කියනවා කැපිටල් ගේන් එකක් කියලා. සාමාන්‍යයෙන් ෂෙයාර්ස් හරි එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට්ස් වල අර ගන්න ගාන විකුණන ගාන ගන්න ගානෙන් අඩු කරපුවාම එන එකට අපි කියනවා කැපිටල් ගේන් එක කියලා. බැරිලකට විකුණන ගාන ගත්ත ගන්න වඩා අඩු වුණොත් එතන කැපිටල් ගේන් එකක් නෙමෙයි තියෙන්නේ කැපිටල් ලොස් එකක්. හරිද? එතකොට ඉන්වෙස්ට්මන්ට් කරන අයට ගලම්බෝ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ හම්බ වෙන පළවෙනි වාසිය තමයි මොකද්ද? කැපිටල් ගේන් එක. හරිද? කැපිටල් ගේන්. ඕකේ. හරිද? දැන් අපි හිතන්නකෝ මේ අවුරුදු 10ක් විතර මේක තියන් හිටිය කියලා. එක අවුරුද්දක් නෙමෙයි අවුරුදු 10ක් විතර මේක තියන් හිටියා මිල වැඩි වෙනකන් කියලා. එතකොට අපිට අවුරුදු 10ක් ගිහිල්ලා තමයි ගේන් එකක් හම්බ වෙන්නේ නේද? ඒකත් පොඩ්ඩක් අවුල් වගේ. දැන් උදාහරණයක් විදිහට අපි ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මත් අවුරුදු 5කට අපිට ඒ සල්ලි ටික හම්බ වෙන අවුරුදු 5ක් ගිහිල්ලා. ඉතින් සමහරවිට ඔයාලට ඒ සල්ලි අවශ්‍ය නැත්නම් ඉතින් එහෙම තියාගන්න එකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහරලාට එක්කෙනෙක්ට ඕන වෙන්න පුළුවන් එහෙම නිකන් අර මාසෙන් මාසෙට සල්ලි හම්බෙන එකත් හොඳයි වගේ කියන කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට පුළුවන් නේද අර මේ මාසෙන් මාසෙට සල්ලි හම්බ වෙන ෆික්ස් ඩිපොසිට් එක දාන්න. අවුරුදු 5ක් ගිහිල්ලාම හම්බෙන්නේ නැති. දැන් ඒ කියන්නේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් මම හිතනවා සිලෙක්ට් කරන්න මාස 6න් 6ට ඉන්ට්‍රස්ට් එක ගෙවන විදිහට ෆික්ස් ඩිපොසිට් එක සෙටප් කරගන්න. අන්න එතකොට අපි අවුරුදු 5ක් යනකන් ඉන්නේ අර සල්ලි ටික හම්බ වෙන. අන්න ඒ වගේම සිස්ටම් එකක් තියෙනවා මේ ස්ටොක් මාකට් එකේ. අපි ඒකට කියන්නේ ඩිවිඩන්ස් කියලා.
හරිද? හැබැයි දැන් අර ඩිවිඩන්ඩ්, හරිද? එතකොට ආයෙත් අර මං කිව්වා වගේ මේක හැම කම්පැනි එකක්ම දෙන්නෙත් නැහැ. සමහරක් වෙලාවට දෙන කම්පැනිස් උත් නොදෙනින්න පුළුවන් ඒ බිස්නස් එකේ තියෙන සිටුේෂන් එක උඩ. ඒ එතනත් අර අන්සර්ටිනිටි එකක් තියෙනවා. හරිද? හැබැයි මේක වෙන්නේ කොහොමද කියලා කිව්වොත්, දැන් ඔයගොල්ලෝ දන්නවනේ ස්ටොක් මාකට් එකේ කම්පැනිස් තියෙනවා. මේගොල්ලෝ අවුරුද්දක් තිස්සේ බිස්නස් කරද්දී යම් කිසි ලාභයක් උපයනවා. ඉතින් ලාභයක් නෙමෙයි හැමතිස්සෙම උපයන්නේ, අලාභයක් උපයන්නත් පුළුවන් ඒ ඒ කාලෙට ඒ බිස්නස් එකට තියෙන ඩිමාන්ඩ් එක, ඒ දේවල් මත. හරිද? එතකොට යම් කිසි කම්පැනි එකක් ගත්තොත් ඒක අවුරුද්දක් ඇතුළත බිස්නස් කරලා ඒගොල්ලෝ රෙවනිව් එකක් අරගෙන අදාළ කොස්ට් ටික අයින් කරපුවාම ප්‍රොෆිට් එකක් හරි ලොස් එකක් හරි එනවා. හරි, ප්‍රොෆිට් එකක් ආවා කියන්නේ ඔය එන ප්‍රොෆිට් එක ඒ කම්පැනි එකට කරන්න පුළුවන් දේවල් තියෙනවා. උදාහරණයක් විදියට ඒ එන ප්‍රොෆිට් එක මොකද කරන්නේ? පළවෙනි දේ විදියට අපිට පුළුවන් ආයේ ඒ බිස්නස් එකේම ඉන්වෙස්ට් කරන්න. හරිද? දැන් අපි ගත්තොත් මේ ජැට් කියන එකට ඒගොල්ලෝ ගන්න ප්‍රොෆිට් එක ඒගොල්ලන්ට පුළුවන් ඉන්වෙස්ට් කරලා අර හදන්න යන ප්ලාන්ට් එකේ ඉන්වෙස්ට් කරන්න. ඒක විදියක්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් මේ එන ප්‍රොෆිට් එක ෂෙයාර් හෝල්ඩර්ස්ලට බෙදලා දෙන්න. හරිද? එතකොට මොකද වෙන්නේ? ෂෙයාර් හෝල්ඩර්ස්ලට යම් කිසි ගාණක් හම්බ වෙනවා අවුරුද්දක් ගියාට පස්සේ. හරිද? හැබැයි ඒක කම්පැනි එකේ ඩිරෙක්ටර්ස්ලගේ කැමැත්ත උඩ තමයි වෙන්නේ. ඒ කියන්නේ ඩිරෙක්ටර්ස්ලා ඒ වෙලාවට බලනවා මේක දෙන බෙදලා දාන එකද හොඳ ඉන්වෙස්ට් කරන එකද කියලා. ඉතින් හොඳ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඉන්වෙස්ට් කරන්න ඒගොල්ලෝ හිතනවා මේක ඉන්වෙස්ට් කරන එක හොඳයි බෙදලා දාන්න. ඔය බෙදෙන ප්‍රොෆිට් එක බෙදෙන එකට තමයි ඩිවිඩන්ඩ් කියලා කියන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් කම්පැනි එකට හම්බෙන ප්‍රොෆිට් එකෙන් 60%ක් විතර ඩිවිඩන්ඩ්ස් විදියට ෂෙයාර් හෝල්ඩර්ස්ලට බෙදලා දෙන්න පුළුවන්. එතකොට මේක අර මම කිව්වා වගේ මාස 6න් 6ට හම්බ වෙන අර ඉන්ට්‍රස්ට් එකට පොඩ්ඩක් සමානයි නේද? හැබැයි ෂුවර් නෑ හැමතිස්සෙම හම්බ වේද නැද්ද කියලා. මොකද මේ ඩිවිඩන්ඩ් කියන දේ يعني කැමති නම් දෙන්න පුළුවන් ඩිරෙක්ට් බෝඩ් එකට, නැත්නම් නොදෙන්නත් පුළුවන්. ඒ වගේම ලොස් එකක් වුණොත් ඩිවිඩන්ඩ් එකක් දෙන්න විදියකුත් නැහැ ගොඩක් වෙලාවට. හරිද? හැබැයි අර කම්පැනිස් තියෙනවා ඩිවිඩන්ඩ්ස් දෙන කම්පැනිස්. ඉතින් ඒවා කාලයක් තිස්සේ ඩිවිඩන්ඩ්ස් දෙනවා නම් අපිට ඇසියුම් කරන්න පුළුවන් මේවා ඉස්සරහට ඩිවිඩන්ඩ්ස් දෙයි කියලා. ඉතින් ඒ වගේ කම්පැනි එකක අපි ඉන්වෙස්ට් කරොත් අපිට අවුරුද්දෙන් අවුරුද්දට, නැත්නම් මාස 3න් 3ට, මාස 6න් 6ට ඩිවිඩන්ඩ්ස් හම්බ වෙන්න පුළුවන්. ඒ වගේ ගෙවන කම්පැනිස් තියෙනවා. මෙහෙම අවුරුද්දෙන් අවුරුද්දට ගෙවන්න ඕනි කියලා නීතියක් නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද ගෙවන්න ඕනෙමයි කියලා නීතියකුත් නැහැ. ඩිරෙක්ටර්ස්ලා ඩිසයිඩ් කරන විදිහට ඒ ඩිවිඩන්ඩ්ස් ගෙවනවා. හැබැයි නෝමලි කම්පැනිස් කරගෙන ආපු විදිහක් තියෙනවා. ඒක තමයි දිගටම යන්නේ. දැන් විතර අවුරුද්ද ගානේ ඩිවිඩන්ඩ් ගෙව කම්පැනිස් දිගටම අවුරුද්ද ගානේ ගෙවයි. ගොඩක් වෙලාවට මෙල්ලකට ලොස් එකක් ආවේ නැත්නම් ලොස් එකක් ආවොත් ඉතින් කරන්න දෙයක් නැහැ. හරිද? එතකොට අපිට ඩිවිඩන්ඩ්ස් කියන එකයි මේ කැපිටල් ගේන් කියන එකයි දෙකම ගන්න පුළුවන් මේක ඉන්වෙස්ට් කරද්දී. එහෙම නැත්නම් ඩිවිඩන්ඩ්ස් පේ කරන්නේ නැති කම්පැනිස් ඕන තරම් තියෙනවා. ඒ කම්පැනි එකක් ගත්තොත් ඔයාලට හම්බෙන්නේ කැපිටල් ගේන් එක විතරයි. ඉතින් මේ දෙකම කැපිටල්, මේ කියන්නේ ඩිවිඩන්ඩ් පේ කරන්නේ නැති කම්පැනි හොඳ නැහැ කියලා දෙයක් නැහැ. ඩිවිඩන්ඩ් පේ කරන කම්පැනිස් හොඳ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ ඉන්වෙස්ට් අදාළ ඉන්වෙස්ටර්ගේ තියෙන රුචි අරුචිකම් මත. සමහර ඉන්වෙස්ටර්ස්ලා කැමති වෙන්න පුළුවන් ඩිවිඩන්ඩ්ස් පේ කරන්නේ වට, සමහර අය කැමති වෙන්න පුළුවන් ඩිවිඩන්ඩ්ස් පේ කරන්නේ නැති එකට. ඉතින් ඒක ඉන්වෙස්ටර් ඩිසයිඩ් කරන්න ඕන දෙයක්. හැබැයි එනිවේ අපි හිතන්නකෝ දීර්ඝ කාලයකට ඉන්වෙස්ට් කරලා තිබ්බා කියලා කම්පැනි එකක ඩිවිඩන්ඩ්ස් ගෙවන. එතකොට ඒ ඩිවිඩන්ඩ්ස් ගෙවන එක අපිට කාලෙන් කාලයට හම්බ වෙනවා. ඒ වගේම අන්තිමටම අපි විකුණද්දී අපිට කැපිටල් ගේන් එකකුත් හම්බ වෙනවා. ඉතින් ඔය දෙක තමයි අපිට ඉන්වෙස්ට් කරද්දී හම්බ වෙන ප්‍රධාන වාසි දෙක මේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ. ඉතින් ඊට අමතරව තව වාසි වාසි නෙමෙයි තව දේවල් කියලා ගන්නවා. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් නම් කම්පැනි එක 120ක 30ක ෂෙයාර්ස් ගන්න. ඔයාලට පුළුවන් ඇක්ටිව්ලි ඒ කම්පැනි එකේ ඩිසිෂන් මේකින් රෝල් එකක් ප්ලේ කරන්න ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් විදිහට. හැබැයි ඩිරෙක්ට් බෝඩ් එකට ගියොත්, ඒ කියන්නේ ෂෙයාර්ස් වැඩියෙන් ගත්තොත් ඔයාලට හැකියාවක් තියෙනවා ඩිරෙක්ට් බෝඩ් එකට යන්න. එහෙම නැත්නම් ඩිරෙක්ට් බෝඩ් එකට දාන්න පුළුවන් කවුද කියන ඩිසිෂන්ස් මේකින් වලට සම්බන්ධ වෙන. ඒ අනුව ඔයාලට පුළුවන් ඒ බිස්නස් එකේ ඇක්ටිව්ලි ඉන්වෝල් වෙන්න. ඒකයි මම මීන් කරේ. හරි. හැබැයි දැනට රිටේල් ඉන්වෙස්ටර්ස්ලා විදියට අපි කරන්නේ මේ කැපිටල් ගේන් එකයි ඩිවිඩන්ඩ්ස් නුයි ફોකස් කරලා අපේ තියෙන සල්ලි ටික වැඩි වර්ධනය කරගන්න එක තමයි. ඉතින් මුලදී අපි කරන්නේ, ඉතින් මුලදී ඕගොල්ලෝ ඉන්වෙස්ට් කරන්න යනවා නම් ඩිවිඩන්ඩ් පේ කරන කම්පැනි එකක් සිලෙක්ට් කරගන්න එක හොඳයි කියන එක තමයි මගේ පර්සනල් මතය.